යි බෝවන් ඔබෙක්වන් ස්වාදන් රපානි රාත්‍රී ප්‍රධාන සිංහලපු අත්්‍රවිකාශයක් සමතිින්. මම ප්‍රධානාරය සිංහල. මම විශාරාධයවේන්ද්‍ර මුලින් මව ධහන යෙම කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කුරුණෑ කළ මහරෝහලේ සංවර්ධනය ලපන වසර මුලදී. මොහොර ගෙනා පුච්චින්දා වූ නැවට තවත් වාරණ නියෝකයක්. පොකුරට හාර්සිය හතලිය එක් පෙද්දී මරණ ලයිස්තුුවට දා හතරක්. රූපියල් පෝටියක කුෂ් පැල තවානක් හිමුටානෙන්. දෙදහස් පණ වනවිට ඔස්ට්‍රரேලියාව කාපන් විමෝචනය අත්තිිට වනවා අගමැති මොරිසන් ප්‍රති්ඥාතේ. සන්නන්ද හමුදදා අනුස්මරණ පොපි මල්දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ මතිතුමාට පැළඳබීම අද සිදු කරනා. මේ‍ය අතර අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාටද පොපි පල පැලවීම සිදු කෙරුණා. ්‍රී ලංකා සේවා මුක්ත බටසංග මේ වාර්ෂිකව පොපිමල් දිනිස් සමරුම සංගිතාන කරනපා. එම සංග මේ සභාපති, මජජන්රල් උපල් පෙරරාබාතයි ජනාධිපතිතුමාට පොපිමල් පලදවරු ලැබූේ. පොපිමල් අලිවන් ලැබෙන ආදායම, විශ්‍රාමිකහා ආාධිත රොණවරුවන්ගේ සුභසානීටවෙන් කිරනපා. ශ්‍රී ලංකාකයේොපිසි සැමරුම එක් ධස්තම සී හත්ලි සතරවර්ශී ආරම්භකිරම අතුර මෙවර පොපිමල් සැවරුම පැවැත්වෙන්නේ හත්තේ හත්පන වටයි. මේ අතර ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංග මේ සාමාජකයන් අරල්ලිග හමන්ත්‍රීදී අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාටද පොපිමල්ල පැළඳවූවා. ලෝකපුරා යුද්ධයට ඇතිවිතුන් රණවරුවන් සීගන්මන ලෝක, පොපිමල්තිීන්ය නොෙම්බර් කොළොස්සන දාටජීතීතිබෙන පා. කොපිට් ව සංගතේ හේතුවන් එය ලබඳ දාහතරවනතා සැමරීමට, ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංග මේ තීරණෙ කර ඇත්තේ. එම සංග මේ පර්ශික සංකරාප අග්‍රාමත්තවරයට පිළිකැන්වීමට මෙදීසිදුකරුණා. යෝජිත කුරණෑගල මහරෝහල් සංවර්ධන වයක් ප්‍රති අනුමැතිය සඳහා කැමනෙට් මණ්ඩලේට යොමු කරන්නේයි. අග්‍රාමත්‍යය මහින්දරජ පක්ෂ මතා සෞඛ්‍යමාති්‍යංශ ලේකම්ප්‍රයාට උපදෙස් ලබා දුන්නා. ආකර්ශණීය හරිත සංකල්පේ යටතේ ඉදි කෙරෙන පළඹරෝහල මෙයයි. කුරුණෑ කල පලාාත් මහරෝහලේ නව සංවර්තන ්‍යප්‍රති පිළිබඳ සකච්චාවක් අග්‍රාමාත්තවරයාගේ ප්‍රධානත්වන් අර්ලියක මන්ද්‍රේදී පවැත් වුණා ආගමැතිතුමාගේ උපදෙස් අනුව මෙම රෝහල ඉදිකරනේ නව පාසුකම්වලින් සඳන්විතයි. කරුණෑගල ශික්ෂ රහලයන්න නීති්‍යයනකූළලව ප්‍රකාශයට පත් කන ලෙටද අග්‍රාමත්තවරයා උපදෙස් ලපාතුන්න්න. ැිනට අනුවති ලබා ගනීමින් අනතුරුව ලබන අයවන් මේ සඳ හා මුදල් ප්‍රතිපාදන වෙන්වන පරිදි මූලික ඉදිකිරරිීමම් ලබන වසර මුලති ආරම් කිරීම අරමුණයි. රෝහල වෙත වෙනම බස්සේවාක් සහ. රෝහල අ්‍යන්ත්‍රේම බස්නැවතුමක් ඉතිකිරීම. ශික්ෂණ ෝහලක් ලෙස ශල්ල බයිත ලමා රෝක හා මතතුෘ සේවවල උසස්මටම සේවාසපීම අංක සම්පූර්ණ භක්ෂූවාටුවක් ඉදිකිරීමට ඒ අතරබෙනවා. ආකර්ශනීය හරිත සංකල්පයටත ඉදි කරන පළමු රෝහලම අයි රහලේ සිට අතිවයකී මාර්කීට හා දුම්ප්‍රිය අස්ථානයට රචු මාර්ග පාසුකම් සැලසීමත ඒ අතර වටවා. මහල් දහයකින් සමන්විත ගොඩකිලි දෙකක් පළමු අදීරයටතේ ඉදිකිරීමට නිමිතයි. අමාතය චෝස්ටන් ප්‍රාදු මහත ඇතු පිරික් මෙම සකච්චාවට එක් ප සිටිය. චින්දාවෝ චීන සමාගමට එහි දේශය නියෝජිතයයට සහ මහචන බැංකුවට එරහිව සීම සහිත ලංකා පොහොර සමාගම. කොළඹ වානිච අධිකරණෙන්, තවත් වාර්ණනියෝගයක් අද ලබාගත්තා චිින්දාාවෝ සිවින් බයෝටික් ගරෘප් කැම්පැනි වෙනුවෙන් නිකුත් කළ නයවර ලිපියක් ඇයටතේ මාජන බැංකෝ විසින් කි සිදු ගෙවීමක් කළ නොහැකිවන ලෙස අදාල වාර්ණ නියෝකය නිකුත් කරුණා. පසුකේ සිකුරාතා කොළලඹ වානනිච්ච මහාධිකරණය චීනය සමාගමට සහ දේශීය නියෝජිතයාට එරහිෙව වාර්ණ නියෝගයක් නිකුත් කලා. විසුම ඇතති චීන සමාකම විසින් ජීවානුූහරණය කළ කාපනිික පහර මෙරටට නැවකත කිරීමට අවශ්‍ය වහද එම තොකේ සුද්‍රජීවින් අඩංකු වියහකි බවට තිබ්ූ නාභික උපදෙස්වලති සමාකම පිළිගෙන ඇති බවද අධිකරනේදී දැනුම්දුන්නා. රෝපියල් කෝටියක වටිනාකමකින්යුත්, කුෂ් මද්‍රව පැළ තවනක් සමඟ සැකරුවෙකු අතරංවට ගෙන තිබෙනවා. ඒ හිඹුටාන පන්සල පාර ප්‍රදේශය කළ වැටලීමකදේ. ුටා ප්‍රදේශී මත්‍රව සමග ො හර ගනු සැකරයක ක වැ දුර ප්‍රශ්නකිර ද කෂ මත්‍රව පැලතවන පිබඳ තුරතුර හෙික ෙනැති ෙනවා ාන යන්ති වත මහල් නිවසක ශෂ කටයක් තු කෂ මත්‍රව පලතවාන පවත් පගනක තිබෙනවා ස්තිස් තුනකට වැඩි ප්‍රමාණයක් හිතිබවා අතර ඒවා හොදින් ඩීම සදහ තත් මස තුනක පමණකාලයක් ගතවන බවත් ඒ රුපියල් කෝටියකට වැඩි වටනාකමින් යුක්ත බවත් පොලසිය පසනවා. ්‍යාතර නීති විරෝද ලස රට ැ ය. <came>, <autopsy> සින්ස්වාක්ැනුන ඒ සබන්ධව ෑගල් ෙට්ිමුල්ල ප්‍රදේශ පදිචි තිස්සහ හැවිරිදි සැකරුවෙකුද, කදාද ප්‍රේීදී අතරංගුවට කත් පවයි පොලිසිය ප්‍රශ කලෙක් දුම් වැටතතුගේ වල්ප පන වටිනකම රපිය ලක්ෂ පණස්හය ඉක්ම වන බවද හෙලිබිී තිබෙනවා. ව්‍යචලෙස් නිෂ්පාධනය කළ බඩී තිස්දහසක් සමඟ සැකරුවකු බඩාර්ගම ගැලනිකම අධිබයකි පිවිසු මසලදී අතරංගුවට ගැනුනා. ැකරු මෙෙන් බිඩි ෝගේ කුුණැත්ස ප්‍රදේශයේ සිට පානුදුර දක්වා ප්‍රවාහණ කරමින් සිට ඇති අතර සකරු පාණුදුර ප්‍රදේශය පදිංචිකරුවෙකු බවටයි හෙළිවතිවෙන්නේ.. හෙක්ටාර හැත් ඇතුන් දහස් අටසීයකට දියවර සැපේන. පවුල් දෙලක්ෂ පනස් දහසක පිපාසය සංසිදුවන. උතුරු මැද මහ ඇල්‍යාපෘතිය කඩිනමින් අවසන්කිරීමට කැමිනෙට් මණ්ඩලය තීරණය කළා. එවගේම නව අෞෂධ කම්හල් තුනක් ඩිනමෙන් ඇරමීමටත් කැබිලත් අනුමැතිය හෙම වනා. බහමලි චල සුරක්ෂිතතා සංවර්ධන වැඩසටහන වාරි හා පානී ජලය සම්බදධ ප්‍රධානතමායෝචනයක් වඩවා ඇමරිකාඩොල මිලන නවසේ හැහයක් ඒස දහ වැැකිරීම අපේක්ෂාවයි. ්‍යාප්‍රතියටටේ උතුරු උතුරු මැද වයිබ හාහමධ්‍යෙන් පලාත්වල ක්‍ර පනී හා වාරි ජලාවශ්‍යතා සපුරාලි අරමුණයි ඒස දහ උතුු මැද මහයිල වයිබ මහයල මිනිපේ මහයිල මේ ගහකිරල සහ මහකිතුරයන ගබඩා චාශ්‍ය පද්ධති කිරීමටයතු දැනට පත්තාරම්භ කර තිෙබෙනවා එදිකිරමින් පවතින උතුර මැද පලත් මහයිල්ල අදීර එක සහ දෙකමකින් මොරගහකන්ඳ හා කලුගංග චලාශ වල ගබඩා කර නතතිරික්ත චල උතුරු තුර මැද පලත්තුවල ජලාවශ්‍යතා සපරලීම ස හ යොත කැන්න හෙක් හැ . දහ සටසේකට දියවර සැපීම මෙන්ම පවුල් දෙලක්ෂ පනස් දහසකට පානීිය චලී සැපීම පේක්ෂාවයි. වසර හයකින් නිම කිරීමට සැසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය වසර හතරකින් එනම් දෙදහස් විසි පහවන විට අවසන් කිරීම සඳහ අදාල කොන්ත්‍රත්තුූ සංශෝදධය කිරීමටද ැබින ටනුමැතියහිමි වුණ. න ල්ලබ ප්‍රදශය පහිතුවීමට නීමිතා අෞෂද කලාපේ.ස් වMC ලොටස් වශෂ්‍යධ ව්‍යාපති ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. පෙළිකා නාශ්‍යක ඇතුළු අවක්ෂ්‍යධ නිපදවීම සඳහ කම් හල්තුනක් කඩිනමින් පහිවීමටද අමාත්‍ය ම්ඩ අනුම තියහෙමෙබුණා. මෙරට පලදායිතා සංකල්පය ප්‍රචලිත කිරීම හිලා පුරෝගාමි කාර භාහරයක් ඉටුකළ විදවතක වන ලාල් ෆොන් සේකා මහතා අබා පාප්ත වනා. අසනි පතත්වෙන් පස වූ ඒ මහතා මේයන විට හැත්තෑ දෙවනවියහි පසුබනා. රජ්‍ය හා පෞද්ගලිකා අයතනු රැසක කලපනාකාර විශේෂත්නයකුලෙස ඒ මහතා සේවේ කරතිබෙනවා. ජනමාධ්‍ය අතන රැසත් තුළින් දනත්මක චින්තනය පෙළිබඳ සිය අත්දකම් වසර ගණනාවක සිට ලාංකය ජනතාවට ලබාදුන්නා. ස්වාධීන රූපවාහිනි දුොරමඩලාව, ටෙලිවිශෂන් ස්කෝලේ ඊට විශේෂයි. අභව ප්‍රා්ත ලාල්ෆෝන්සේකා මහතාගේ දී හ පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පන්නලදී සිදුකිරීමට නියමිතයි. ශ්වලකවේ දුම්රිය සේවය නගා සිටවීම සඳහා අවශ්‍ය තාක්ෂණක සහය ලබාදීමට සූ දනම් බව ඉන්දියම් මහ කුොම සාරිස් ගෝපල් බගලේ මතා පවසනවා. බග්ලේ මතා මේ බව අවධාරණය කළේ අමාතය පවිත්‍ර ව්‍යාරච්චි මහත්මය හමුණු අවස්ථාාවේදී. හමුව ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිලනිවසේදී පැවැත්වනා. ශ්‍රීලංකාවේ ප්‍රවාහණ ශේත්‍රයට අදාලව දුම්්‍රිය සේවාව ගුණත්මක භාවේ වැඩදියුණු කිරීම කරෙහි මෙම සසාකච්ාබේතිී අවධානීුම් හොතිබෙනවා. දැනට ඉන්දී අය ආධාරයටතේ ක්‍රියාත්මක ව්‍යපෘති සම්බන්ධයන්ට අමාත්‍ය පවිත්‍ර ව්‍යාරච්චි මහත්මිය මහකොමසාරිස්වරයා තැනුවත් කලා මෙට දුම්්‍රිය වේදුරන්සඳහා ඉන්දිය දුම්රිය පුහුණු ද්‍යස්ථන පපුහුණුල දීමටත් මහකුමි සාරිස් සුරයා එක ගත්වය පල කරතිබෙනපා පොහොර භාවිතේ පි බඳ කතා බහ සෑම වේදිකාවකම අද වනවිට ප්‍රධාන මාතෘකා බවට පත්වෙලා තියෙනවා. එපිලිබඳ අදදිනේත් බොහෝ පිරිස් මෙලෙස අදහස් පල කලා. මේ රසානික පෝර සම්බධ කඩිමූඩිය ඩිවිිය ගත්ත තිීන්දව වැරදි නිසා අද වී වගාව එවගේම තේ වගාව ලැබෙන ආය ම අඩුවෙලා ජනධපතුවා මේ ගත්ත නිර්බිහිත. පියවරට අපි රටක් විදිර උදව කරනවා ඇරන්න මේ අදහස පරිබහ කිරීම යුතුවනි කෘසිරසන්න මාිියාවක ලේසි පසු දැන තන ැලවෙන කැබ අපි ගලෙන පුළුවන් ්‍රේක අපිට යග්‍රණි කර පුල. ලෝකමකත්ොත්. මුල්ලු බිම්ප්‍රමාණයෙන් සීට එක හමාරයි කාපනික පොහොරයටතේ වග කල්ලතියෙන් ඒකනොත් තුනෙන් දෙකක් තරණබූමේ. ඇතු මේකල්. ලේසික් මේ ආණ්ඩුවට ජනතිපත්තුමට අවශ්‍යවෙන්නේ රටේ ජනතාව නිරෝකිපත් නතාවක් කරන්න ඒක හොඳයිනි ඒක මයි මේ උත්සා කරන එක කරනකොට සුළු පිරිසක් උද්ගෝෂණ කරලා තමන්ගේ බඩ වඩාගන්න උත්සාහ කරනවා එකට ආ්ඩු ඉඩ යෙන්නේ. රසායිනික හොර ගැන උදගෝෂණ කලා වැඩක් නෑදැ.ේ තමන්ට ලැබෙන ආදායම වැඩි කරන්න අස්වන්න වැඩි කරන්න එක විතරද වැදගත්. එක ගුණත්මක බාව වැදගත් නැ්ද මේකට උදව් කරන්න බැහ මේක විනාශරන වැඩ පිලිෝලකට න්න තමයි මේ අහදන්නේ. කාමණික පහර නිෂ්පාදනාගාරයක් කාරම්භකිරීම සංහාශ් වෙලංකාව සහ, පෝලන්තය අතර අද අත් සන්තබුණු අවපෝතතා ග විසුමෙන් අනතුරුව, පෝළන්ත ව්‍යාපාර ප්‍රාක්්ධන සමගමේ සහපති හබ ඩ්‍රබෙක් ස්වාදීන රුපවාහින ප්‍රතිංශය සමග විශෂ සම්මුmuka සකචාවකටෙක් වනා. මෙරට කාබනික පපුහර නිෂ්පාදනය සඳහා සහහි ලබා ැනීම සඳහා, කොළඹ කොමෝෂල් පහොර සමාගම පෝලන්තේ ව්‍යාපාර ප්‍රාගධන සමාගමක් සමග, කොළඹදී අවභෝතතාගේවිසමකට අද එළඹුඩා. දේශය අමුදරව්‍ය භාවිතකරමින්, පෝලන්තරජයේ තාක්ෂණික ක්‍රමවේතයන් උපයෝගී කර ගණමින් මෙම කාබනික පොහොර නිෂ්පාතනාකාරය ඇරැඹීම විශේෂත්වයක්. එම ව්‍යාපෘති සඳහා රපාල් බිියන දුළහදශම අටක දලක් ආයෝජනීකිරීමට පෝලන්තු රජනා පපරයාෆුන්ඩ සමාගම සූධනමින් සිටෙනවා. එම සමාග මේ සවහපති හුබඩ ද්‍රවිගක් මහතා ස්වාධීනය රෝපවාහිනී ප්‍රෞෘති අංශය සමග විශේෂ සමුක සාකච්ඡාවකටද එක්ක වුණා. Well Howard, there are a lot of concerns to trace here and a lot of questions. Sri Lanka is in a critical situation with the decision going 100 percent organic. Uh, I have uh, two thoughts and if I can you know, honestly share that. One thought is, uh, as I mentioned during the meeting, it's a very brave decision, very tough, very brave and of course, you know, very respectful. On another hand, you know, we are basically here just to help, to make it. Um, in different countries, uh, there was a question, you know, how is it in my country, how is it in other countries. We are not fully, you know, organic fertilizers. You are very much bounded into the income from the agriculture. So that's the point. How to compete on really strong international market, you know, in the big and very rich countries where people want only organic food. So the decision is very tough, I agree, but Let's imagine what could happen in the next five years if there would be no such a brave decision. Let's imagine that something happened and nobody in the world would like to pay fair money for contaminated food. Then it will be even worse. That's, that's, that's my comment. So I really respect that decision. There are perceptions when it comes to home gardening. Organic fertilizer works well. And when it comes to commercial cultivation, there are some failures. So, what extent do you agree with this? Um, I fully agree with that, but I understand that that's the process. The every new technology, and we, and, and we see that in, in our country, we are using the more modern technologies, for instance, in the banking. Why? Because at that time we implemented the best available. And we saw all the failures in the sector, but we have a chance to do that now. So, the main idea is okay, there were failures, like in every industry, but the technology which you can imply right now would be the best, excluding all of those things, because this is a learning process. This is engineering all about. Don't you think there should be kind of a pragmatic strategy in this process? Uh, I understand as we were discussing that uh, that's a strategy and uh, if we can call that the strategy is the way to reach the goals, I understand that that's a pragmatic strategy. The nation is going to be clean and organic. Thanks to that strategic decision we will be reaching um, together and your farmers will be reaching higher level of income because it will be more valuable food sold and exported Thanks to that, your country will have more income. Thanks to that, you can fulfill all your different municipal needs much better. So I understand that as a strategy.. කොරන ආසාධතින් හාරසය හතලිස්තනකු අදධනය හඳුනා ගනිද්දී මරණ දාහතරක්ද අද වාර්තාවනා. න ර්ද න තරාවක් ලවාදීමට වශ්‍ය සීලු කටයුතු ූ දනම් කරති වෙනවා වයිසරු දුදත්ති හෙට වැඩි පිරිස් එන්නත් කරනේ සේටසිියක් සම්පූර්ණකර ඇති බයි ම ත එක්ක හිලි බ කල හත ප්‍රකාශ කලි. නොයම්බ පලවනි නම් පටගන්නවා ෞක්‍යන්සේ. ම සි න්න වට රක්ෂ කන් සල දෙවන යි ඒආකාරයෙන් බදදිගර න්න තකොට එක මාසතුන හතර ඇතුළච මේ එන්නස තුන්වැනිියක බදේීම හැකයාවවුත්තිය. අපි ොහොම පැදිව කියනවා අපි පුංචි රට පුංචි ආර්ක අතිය හැබ අපි මේ දෝසස් තුනම දෙන්න ෘපිය ලක්ොත් යිනවා බහෝරටවල් ය මුදල යිගරල තමයි මේ එන්න ලබදේ. ය අතර විවාහ මඟල උත්ව සම්බන්ධින් වන මාර්ගෝපදේශ ලෙහිල් කළද ය අව භාවිත නුකරණ ලෙසයි සෞඛ්‍යංෂ ජනතාවකින් ඉල්ලා සිටින්නේ. විවාහ මංගල් උත්සවට අපි හිය සිට අපි සියදෙනෙකුට අපි අවස්ථාව ලබා දුන්නාවිූ. සංගෘර්ත්ථ ශාලාක කරනවාන නැත්තං. යෘර්ථානය කෙනන එකසිේ පනග කරනා කල මේකත් අවභාවිතා කරන්න පහ මේක දුන්න ගමන් යහාමංගල උත්සවල කාගවත් මාස්කක් නෑහ රනා කල මාස්කක පලඳ ගැන සව කටයුතුවලට සහභාගිවෙන්න. මෙත් දුන්න ලිහිල් භාවය කරුණ කලා ආරක්‍ෂා කරගන්න කියන එක තමයි අපගේ එකම ඉල්ලීම බෙරටින් වාර්තාාවන සමස්ත කොරුණා ආසාධ්‍යයන් සංකාව පන් ලක්ෂතය සදහස් දෙසේ එකක්. හන දහස් පන්සියහතලි සතර දෙෙකු. රෝහල්කතව සහ ඩිවාසවල ප්‍රතිකාර ලබනවා. සුව ලබයිඇති සමස්ත සංකාව පන් ලක්ෂ හාරදහස් වුණ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරල්වරයා අහවුරු කළ කරන ආසාධිත මරණ දදාහතරක් අදවාර්තා කෙරුණ. අවුරදු හැටට වැනිිපුද්ගලයන් නිකළොස් දෙනෙකු ඒ අතරබෙනවා. අවරදු තිහත් පනස් නවත් අතර දෙදිනකු සහ තිහට අඩු එක්කයිෙකුද මේක අය අතරබන බවයි තහවරු කෙරුණේ අතර ොඩන් ගොඩ ප්‍රදශලිකම් කොට්ටසේ පෙපසල් දරුවන්ගේ භාවිතය සදහ අත්සේදීමේ උපකරන සහ ඔෂ්නත්තුමාන නොමිලි ලබාතිීමේ වැඩ සටහනක් පැවැත්පුනා. ඒ රාජ්‍ය අමාත්‍ය පෙල් නිශන්ත මහතාගේ ප්‍රධහනත්වයෙන්. කොරුණ වසගත තත්වේ හමුවේ පෙරපසල් ආරම්භ වූ අතර එමකින් දරුවන් ආරක්ෂකර ැීමේ අරමුණනුයි මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ. මෙහිදී පෙරපාසල් පනස්හතක් සඳහා උපකරන පරිත්‍යාග කළ අතර, ඊට ෝක බැංකවේද අනු ක්‍රහයි ලැබේ තිබෙනවා. ද ම ේකන පිබඳ ොරතු ලබාගැනම සඳහ පුලල් වැඩ පිළිවෙලක් න විට ්‍රත්මක බව මැතිවරන කොමිෂන් සභව සහපති නිමල් පංච ේවමහතා පසනවා. කොල්ම පැවතියේ මධ්‍ය හමකදේ මහතා ව පැහැදිලි කලා දෙෙදහස් ේක සන්ද හිමි නාමලී කන සඳහ නිර්දේශත සහ ඉවත් කරන නම් පසුගේ සේක් ඳදා සිට ප්‍රකාශයට පත් කරතිබෙනවා. ප ලිබද ො.. वाड़ा वाड़ा वे वे ෝ. lල් වෙබ්ටවෙන් ලබා කතහැකි මැතිවරන්න ක්‍රියාවලය තුළ ප්‍රධානක් තමයි සන්දෙම නාමලේකන යාපංශ කිරීමේගේ අපි දැක්කගත් තමයි මේක මීටොටක් සරල වෙන්න ඕනේ මහජනතාවට වඩා සමීපවය පහසු වෙන්න ඕන ඒවගේම ඒසා දහා කොහොමද නවතාක්ෂණ යෝදාගත් ඒ ක්‍රයාලිස පෞගිය කාලේ සන්දෙහිමි නාමලේකනයක පිටපතක් ගන්න ඕනු නොත් යාාපනය කෙනෙක් මේ කොළඹ වෙන්න නම් පිටපතගන්න නම් යා පවු ්‍යාපනේති යන්න මෙහ කෙනෙක් නුවරින් ඕන එයා පිටපතක් අවශ්‍ය ව නොත් ඒක ගන්න කොළඹෙන්න්නෝ. මේක දැම් වෙනස් කරති. ඒ අනුව අපේ බැත්තිවර ඕනම කාරයයාලෙක යාපනෙක ොම යාගේමිපති ගන්න පුළුව. කොළොඹෙක්කෙකු මනුවරින් තමන් පිප ගන්න ොළුව මේ විදි එට යම් ප්‍රමාණකට පහසු කළ. මේ සගින් ස්වාදී රූපාණී රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය නිමාරපත්තරවා. තිවිකාශය අනතුරුව ඔබට එක්විය හැකි විපරම විශෂංකය සමකෙන් ඔබට සුා් ටොස්ස එක දාන්න කලින් මැච්ච එක ගහන්න කලින් කප් එක කවුරු ගනීද කියලා කේන්දර බලලා අනාවකි කියන උඳෙලටත් කියාගන්න බැරි දෙයක් තමයි ක්‍රිකට් කියන්නේ ේ නොමවෙන නොසිත දෙයක්ම වෙන ක්‍රීඩාවක්ම තමයි ක්‍රිකට් කියන්නේ. හැබැයි අපේ ක්‍රිකට් ගැන ආයේෙත් ලොකු කික් එකකින් කතා කරන්න පුළුවන් වේගෙන එෙනවා. ලෙල්ලටම වැටිලා තිබ්බ අපේ ක්‍රිකට් ආයේ කකුල් දෙකින් හිටගෙන. කොන්ද කෙලින් කරන්න පුළුවන් තත්වවෙට ගේන්න ගොඩක් අය ෆුල් සපෝට් එක දෙනවා. මේ දවස්සල T20 කප් එකට පොරකණ ක්‍රිකට් රටවල් අස්සේ ඩුබයිවල්ට යනකොට අපි තිබ තත්ත්ෙන. ොහෙත්ම හොද තත්ත්වයක් නෙවෙේ කොච්චරද කියනවනං නෙදර්ලන්තටම් එකේ උදවයක්ත් මැච්ච එකකට කලින් කෝචක් කරලායි කතා කරේ ඒ කේන්තිෙන්ම ග්‍රෞන්් එකටගිය අපේ කොල්ලො ටික නෙදර්ලන්තේයට ජීවිතයේ තියෙන තුරාවට අමතක කරන්න බැරිපාඩමක්කි ගැන්නවා එහෙම කරලා සුපිරි දොළහට එන්න තියෙන ඔක්කොම මැච්ිකක් දිනලා බංගලි දේශටත් ගහපු මැච්ච එකත් විදෙන්න්නම දුන්න මැච් එකේදිම අපේ ටීම් එක තුළේ අමුතු දෙයක් දැක්කා. අවුරු දුකානත් දැක්ක නැති දෙයක්. අනුහැයි වල්ට් කප් එක දිනද්දි අර්ජුන රණතුග කැප්ටන් කරද්දි ටීම් එකේ තිබ්බ ටීම් work එක. මේ හැම මැච්චිකේදිම අපි කොල්ලඟින් අපි හොද ටෝම දැක්කා අන්න ඒක තමයි වෙන්න මෝනදේ. ඒක දැන් ටීම් එකට බෝවෙලා තියෙනවා කියලා පේනවා. විනය කියන එකත් හැදිලා කියලත් පේනවා. මොකද? ගල්වර එකේදී කුසල්ලා දෙක්වැල්ල ලකරපු හානිය හොද ටෝ මැති හැබැයි උන් දෙලා නැතිකත් තීම් එකට අකුසලයක් නෙවේ කුසලක් කියලත් පේනවා. ඒ ඔක් කොමතිෙද්දී මැච්චකින් මැච්ච එකට නියම සැලස්මහදන්න රියල් පොරක් වැඩට බැහල ඉන්නවා පිටටකින් කැඳගෙනාපු පොරක් නෙවෙයි අපේ පොළුවවෙ ඉපදිලා අපේ පිච්චල පුරුදු වෙලා ලෝකෙ ඕනෑම පිච්ච එකක හොදටම වැඩපෙන්නපු කැප්ටන්කවත් හොදටම කරපු. මහේල ජයවර්ධන. අපේ ටීම එකේ කොල්ලන්ට උපදෙස් දෙන්න මහිලව තෝරගත්ත එකත් මහහිල ඒක බහරගත්ත එකත් රටට කරපුල් ලොකුම සේවයා. Tඒ කප් එක අපේ කොල්ලො අරගෙන ඒ කියලා මහහිලලවගේ සුපිරි බඩු පිටිපස්සෙන් ඉන්න නිසා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ක්‍රිකට් කියන්නෙත් හැබැයි කාලගුණේ වගේ මොනව වෙයිද කියන්න බැහැ. ප්‍රේමසර් ඈපසිංහ කියන විදියට ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිතම ක්‍රීඩාව. මොනවයින් මොනොව වෙේද කියලා දැම්ම කියන්න බැහැ. හැබැයි දැනට තියෙන ටික හිතුවටත් බඩා හොඳයි. ඉතුරු ටිකත් හොද ටෝම වෙයි කියලා අපි හිතනවා. අපි අපේ කොල්ලො ටිකට සුභ පතනවා. ඒ එක්කම ක්‍රිකට් ගහලා ගෙවල්වෙලට වෙලා ඉන්න ක්‍රිකට් අයලගෙන් ඉල්ලීමක් කරනවා. මහිල් අයි අකලා වගේ එන්න ග්‍රෞウンන්් එකට අපේ ක්‍රිකට් මල්ලිලා ටිකට හොඳ තල්ලුවක් දෙන්න. අර්ජුන් අයි අ පෙරමුණු ගත්තුොත් ඒ පිටිපස්සෙන්, ොද උපදේශක්ි එකක් විදියට සිදාත් අරවිද සනත් සංග මුරලිවිතරක් නෙවෙයි පිටටනිය පෙරලිකාරෙක් වෙච්ච මාලිත් නිකං ඉන්නේ නැතිවේ අපිට නිවගේ හොඳ ුලට්ටඕන තරඟඉන්නවා කට්ටියම ග්‍රෞන්් එකට බැස්සොත් අපේ කොල්ලො ටිකේ මොරාල් එක හොඳට හදලා ටීම් එක රියල්ටීම් එකක් කරලා ඊළඟ වල්කප් එකත් ගන්න ගන්න පුළුවන් කියන එක දැන්නං කොල්ලොටික ලෝකෙටම පෙන් ගෙන යනවා පිට කියන්න තියන්නේ ආපස්ස බලන්නේපා! ගහපපු ගැහිල්ල ගහගෙනම ඉස්සරහටම යමල්ල කියල තමා! විපරම පිටපත සුධර්මන් වතලිය කොටකෙන්.